මගේ උපංගම මාතර අත්තුඩාව පාලටුව කියන බොහොම ගැමි පරිසරයක තමයි මං උපන්නේ. ඒ හැදිලා කුඩාම අවදියේදී මගේ පියාගේ ගම වූ බේරුවල් ප්‍රදේශයට මට එන්න සිද්ධ වුණා. බේරුවල් ප්‍රදේශයේ ඉඳලා කළුතර චිස්ස මහාවිද්‍යාලයට දවස ගන්න එනකොට කෝච්චිය නවතිනවා එක තැනකදී පයගල හරිදී. නම් පාරෙන් එහා පැත්තේ තියෙන මුහුද මුහුද අයිනේ පොල්ගස්සටත් තියෙනවා. පොල්ගස් පැටේ අයිනේ ගයක් තියෙනවා. දවසක් මේ ගෙදරින් දොට්ට වැහැලා එනවා මන්න මල් කපන ආයුධ පෙට්ටියක් ඉනේ ගැට ගහගත්ත තාත්තා කෙනෙක් ගහළඟට ඇවිල්ලා ගහට වැඳලා ගහ නගිනවා. එයා ගහට නගිනකොට පොඩි ළමයි දුගෙන එහෙලා පොත් ටික බිමින් තියලා තාත්තට බඳිනවා. අමාරු මිනිහ අතර බුලත් ඉර කකා හිටියා කියලා පාර පත්තර ගහලා අර පොඩි කාට ඔළුව අත ගාලා හා කියලා ගහට නගිනවා. වැඩි කැම්මක් තිබුණ නැහැ. නමුත් ඒ තාත්තා ඒ ගමන යන්නේ මේ දරුව වෙනුවෙන්. මේ දරුව විතර එතකොට හිටියේ. එතනින් පාසල් කළුතර විද්‍යාලයෙන් අයින් වෙලා මම කොළඹට ඇවිල්ලා අවුරුදු 15ක් විතර ගිහිලා මම දැන් හැකියාවක් කළා. මම වාහනයක් අරගෙන වාහනේ මම ගමට යන දවසක එනකොට හදිස්සියේ මට හදිස්සිය මතක් වෙනවා. එහෙම දැකුණා නේද කියලා. වාහනේ අයින් කළා ගෙට ගිහිල්ලා මම ඒ තට්ටු කරලා මම කතා කළා. අහනවා මේ හවල් කාලේ මේ මම මෙතන ගියා යනකොට මෙහෙම දැක්කා මේ මගේ තාත්තා කෙනෙක් පොඩි ළමයෙක් හිටියා ළමයා දැන් ඒ ළමයා දැන් කොහෙද කියලා ඇහුවා. එයා කිව්වා එමෙ ඒ කාලේ ළමයෙක් හිටියා තමයි මේ ඒ ළමයා මම තමයි කියලා. ඒ දුවේ එයා ලොකු වැඩි හිටි වෙලා එයා බැඳලා ගෙදර පදිංචි කියලා. මම දැන් මොන ඔයා කරන්නේ මොනවද කියලා. මගේ මහත්තයත් දැන් කරන්නේ රසා කියලා කිව්වා. එයත් කරන්නේ තාත්තා මැරිච්ච තාත්තා වගේ අර මල් තල්ලා ජීවත් වෙන එක. මම ඔයා මොකද කරන්නේ කියලා. මමත් ඔය රාටිය විකුණලා ජීවත් වෙනවා. ඒක පවුල ගෙනිච්ච එකම තමයි. ඒගොල්ලන්ගේ ජීවිත පරිසරය හැදිලා තියෙන තේකමයි. ගොඩේමක් නැහැ ඒගොල්ලන්ට. මෙනෙහි කරන්න හරි අත්දැකීම් පුදුමාකාර මේ රහත් තියෙන අත්දැකීම්.